දීර්ඝ කාලයක් පුරා පාඩු පිට පාඩු ලැබීමට සලස්වා රටට බරක් ලෙස පෙන්වමින් කුණුකොල්ලේට ඈවර කර විකිණීමට ලන්සු කැඳ වූ රාජ්‍ය ආයතනයක් ලෙසයි මිල්කෝ ආයතනය හැඳින්වූයේ. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග එකට එක් වූ සමාගමේ සියලු සේවක සමූහය දැවැන්ත ජයග්‍රහණයක් මේ වන විට ලබාගෙන තිබෙනවා. අනුකුමාර ජනාධිපතිවරයාගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියට අනුව එහි නව සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මාරදූර වගකීමක් බාරගෙනයි මෙම සුවිශේෂී ජයග්‍රහණයට මුලපිරීමට කටයුතු කර තිබුණේ. ආයතනයේ සේවක මණ්ඩලය එකම කණ්ඩායමක් ලෙස ක්‍රියා කරමින් මිල්කෝ ආයතනයේ මසක් ඇතුළත ලැබූ ඉහළම පිරිවැටුම එනම් රුපියල් මිලියන 2000ක අලෙවි ඉලක්කයක් සපුරා ගැනීමට සමත් වුණා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් පාරිභෝගික ජනතාවට ප්‍රමිතියෙන් යුත් රසවත් කිරි නිෂ්පාදන ලබා දීමට මෙවන විටත් මිල්කෝ සමාගම සිය වගකීම බාරගෙන තිබෙන බවයි එහි සභාපති හේමජීව ගෝඨාපේ මහතා පවසන්නේ. මේ ආයතන අපි බාර ගන්නකොට මේ ආයතනයේ තිබුණේ මූල්‍යමය වශයෙන් ඉතාමත්ම නරක තැනක. මේ වෙනකොට ආයතනය දුවන්නේ රුපියල් බිලියන 1.8ක එහෙම නැත්නම් රුපියල් මිලියන 1800ක පමණ බැංකු අයිරාවකින්. එතකොට මේ අයිරාව වෙනුවෙන් මේ ආයතනයේ අවුරුද්දකට බැංකුවට පොලිය විතරක් රුපියල් මිලියන 240කට අධික මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මම මේ ආයතනයට එනකොට කිරිගොවීන්ගේ මුදල් ගෙවිය යුතු නියමිත දිනට වඩා සති 2කට වඩා ප්‍රමාද වෙලා තමයි ගෙවන්න සිද්ධ වෙලා තිබුණේ. මේ ආයතනය විකුණන්න ලේස්ති කරලා තිබුණා. ඒ නිසා ඒකට අදාළ විදියට මේ ආයතනය කඩාවට්ටන්න සේවකයන් මාරු කිරීම, උසස් කිරීම හෝ බඳවා ගැනීම නවත්තලා ගහපු චක්‍රලේඛනයක් තිබුණා. ඒ නිසා ආයතනයේ උග්‍ර සේවක හිඟයක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙලා තිබුණා. ඊට අමතරව මේ ආයතනයේ අභ්‍යන්තර විගණනාංශය අවුරුදු කීපයක් තිස්සේම අක්‍රිය වෙලා වහලා දාලා තියෙනවා. ඒ නිසා ආයතනයේ ගිණුම් හරියට පරීක්ෂා වෙන්නේ නැහැ. මේ ආයතනයේ මොනවද පහුගිය කාලේ සිද්ධ වුණේ කියන එක හරියට විගණනය වෙලත් නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. අපිට අනාගතයේදී කියන්න පුළුවන් වෙයි මොකද්ද මේක සිද්ධ වෙලා තියුනේ කියන එක හරියටම. මේ සියලු දුෂ්කරතාවයන් මැද්දේ අපට වගකීමක් බාර දුන්නා නව රජයෙන් මේ ආයතනය නැවතත් ලාභදායි කාර්යක්ෂම ආයතනයක් බවට පත් කරන්න. ඒ නිසා අපේ මේ ආයතනයේ කළමනාකාරීත්වයත් එක්ක නව අධ්‍යක්ෂ මණ්ඩලය එකතු වෙලා අපි සැලසුම් සකස් කරා. ඒ සැලසුම් අනුව අපිට පුළුවන්කම ලැබිලා තිනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ නැත්නම් අපි මේ ආයතනය බාරගෙන පළවෙනි මාසය තුළතම ඉතිහාසයේ මේ ආයතනයේ වැඩිම අලවිය වාර්තා කරන්න. මේ ඔක්තෝබර් මාසේ මේ ආයතනය රුපියල් මිලියන 2000ක පිරිවැටුමක් වාර්තා කරා. බොහෝ අපේ පාරිභෝගිකයන්ගේ මැසිවිලි තිබුණා මේ ආයතන නිෂ්පාදන ලැබෙන්නේ නැහැ කියලා. අපි ඒවා ක්‍රමානුකූලව නිවර්ද කරමින් යනවා.